2019 අකු සැප්තැම්බර් මාස පළවෙනිද ඉඳලා සැප්තැම්බර් මාස 7 වෙනිදා දක්වා සතියේ පලාපල විස්තරය. මේෂ ලග්නේ. මේෂ ලග්නේ ගැන කියනකොට මේ සතිය තුල බොහොම හොඳ තත්ත්වයක් තමයි විශේෂයෙන් කියන්න වෙන්නේ. ලග්න අභියෝගය කියන එක උදා වෙනව මෙතෙක්කල් තිබ්බේ නෑ පහුගිය කාල සීමාවල. මේ ලග්න දියෝග විශේෂත්වයක් තියෙනවා. ලග්නෙන් 6-7 වෙන රාශිවල සිකුරු බුධ ගුරු තමයි තැන්පත් වෙලා ඉන්නේ. මහින්ද රාජපක්ෂට තියෙන්නේ මේ යෝග දිනේෂ් ගුණවර්ධන තියෙන්නේ මේ යෝගේ. මේ යෝගින් උපදිච්ච අය මම පරීක්ෂා කරපු ජන්මපත්‍රවල උපත් තත්ත්වයට වඩා 10,000 දීනු ඇති වෙලා තියෙනවා. උපදිනකොට තමයි මේක බලපාන්නේ. මේක වටින්නේ මම මේ කියන දේ අද ලබන සතිය ඇතුළත පළවෙනි දවසේ උපදින්නේ ඉන්න දරුවන්ට මේ ශලක්ණී ඉපදුනොත් පමණයි මේ යෝගී හටගන්නේ. මේක පංචමහරජුක අභිවායන යෝගේ අහිඳ රාජපක්ෂගිට කියන චරිතෙම ඔබලට ඒක හිතන්න පුළුවන්නේ. පංචමහරජුක පවුලක 10ක් ඉන්නවනම් දෙන්නෙකුට විතර තියෙන්න පුළුවන්. එහෙනම් මේ යෝගී වැදගත් මේ සතිය උපදින්න ඉන්න ඔනේ අම්මලා මේ මගේ YouTube channel එක ඔස්සේ විතරෝල විජයමුණි කියන මේක අහනවනම් ඔන්න වැදගත්. ඔබගේ දින සම්පූර්ණම බබාලා ලැබින් වටිනවා. දන්න අය කියන්න මේක. අපේ channel එක subscribe කරොත් ඔබට මේ news එනවා කල්ලාතෝ YouTube එක හරහා. මේෂ ලග්නේ ආරම්භ වෙන්නේ සතියේ චන්ද්‍රය පස් වෙන්නේ 6-7-8 යන රාශිවල රවි කුජ සිකුරු තැන්පත් වීම තුළින් බුධ 7 වෙන්නේ, ගුරු 8 වෙන්නේ, කේතු 9, රාහු 3 වෙන්නේ. මේ නිසා රාහු මහා දස ගත කරන අයට විශේෂයෙන් සුභඵල උදාවන සතියක් බව තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. උෂම ලග්නේ ලග්නාධිපති සිකුරු කුජ රවි සමග 5 වෙන්නේ සංයෝග වන අතර 4 වෙන්නේ චන්ද්‍රයත් බුධ 6 ගුරු 7 සෙනසුරු කේතු 8 වෙන්නේ රාහු 2 වෙන්නේ ගමන් කරන මෙම සතිය ඔබගේ පියාට අපල ගින දෙන ග්‍රහපීඨයක් තමයි තියෙන්නේ මේ සතිය තුල. ඒක විශේෂයෙන් පෙන්වා දෙන්න ඕන. ගුරු මහා දස සිකුරු මහා දස ගත කරන කුෂම ලග්න හිමියන්ට පවන බොහෝ සුභඵල හදිසි ධන ලාභ ලොතරැයි වාසනා උරගා බලන්න සුදුසු සතියක් බව පෙන්වා දෙනවා. මිතුන ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහය 5 වෙන්නේ, ගුරු 6 වෙන්නේ, සෙනසුරු 7 වෙන්නේ, රාහු ලග්නේ චන්ද්‍රය වික්‍රම ස්ථානයේ 3 වෙන්නේ, කුජ රවි සිකුරු සිව් වෙන්නේ, ගෝචර ගමනේ දෙන මෙම සතිය සිකුරු මහදසා ගත කරන බුධ මහදසා ගත කරන අයට පමණක් සුභඵල දෙන සතියක් බව පෙන්වා දෙනවා. හතක ලග්නය ලග්නාධිපති චන්ද්‍රයා ධනස්ථානයේ කුජ රවි සිකුරු වික්‍රමස්ථානයේ බුධ 4 වෙන්නේ, ගුරු 5 වෙන්නේ, රාහු 12 වෙන්නේ, සනි කේතු 6 වෙන්නේ, ගෝචර ගමනේ දින මෙම සතිය විදේශ ගමන් නැති කරන සතිය, සතුරන් පරාජය කරන සතිය, බුධ මහා දස, ගුරු මහා දස, සෙනසුරු මහා දස, කුජ මහා දස, රවි මහා දස, ඒ ග්‍රහයන්ගේ අතුරු දස ගත කරන කටකලක් නිහියන්ට බොහෝ සැප සම්පත් ලැබෙන හදිසි ධන ලාභ ලැබෙන සතියක් බව පෙන්වා දෙනවා. සිංහ ලග්නේ ලග්නාධිපති කුජ සිකුරු සමග ධනස්ථානයේ චන්ද්‍රය ලග්නේ රාහු 11 වෙන්නේ, බුධ වික්‍රමස්ථානයේ 3 වෙන්නේ, ගුරු 4 වෙන්නේ, සනි කේතු 5 වෙන්නේ, ගෝචර ගමනේ දෙන මෙම සතිය ශල්ල කර්මාදීර වාජන වෙන සිංහ ලග්න හිමිය විශේෂයෙන් තමන්ට හදිසි අනතුරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන් සතියක්. ඒක නිසා තමන් සිහි කල්පනාවෙන් වාහනවල රිය පදවීම කරන්න ඕන. මේ කියන්නේ තමන්ට යන්න ඕන ටයිම් එක ප්‍රමාද වෙලා යනකොට කවුරුත් අයියෙන් යන්න බලන එක නිසා හදිසි අන්තිම විදිය වලට මුණ පාන්න ඉඩ තියෙන නිසා මම මේව පෙන්වා දෙන්නේ. ඊළඟට කන්‍යා ලග්න ලග්නාධිපති බුධ ධනස්ථානයේ ගුරු 3 වෙන්නේ, සෙනසුරු 4 වෙන්නේ, රවි කුජ සිකුරු ලග්නේ
චන්ද්‍රය දොළොස්වැනි රාහු දසවැන්නේ ගමන් කිරීම නිසා ඔබට මෙම සතිය තුළ ස්ථාන මාරු අදිංචී වෙනස්කම් විදේශ සංචාර ඇතිවන සතියක් බව තමයි පෙන්වා දෙන්නේ. යම්කිසි කෙනෙක් විදේශගත වෙන්න